අම්මේ මේ ඔපරේෂන් එකෙන් පස්සේ අම්මට මාස දෙක තුනක් ගෙදරට වෙලා ඉන්න වෙයි. අනේ පුතේ. එතකොට මගේ ඉස්කෝලේ ළමයින්ට මොකද වෙන්නේ? අපි මේ ඔපරේෂන් එක පස්සේ කරමු. මට අමාරුවත් නේ. පුතා අද 4:30 වීඩියෝ කෝල් එකක් ගන්නම් කිව්වා. ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම එයාගෙන් අහලා විසඳ ගන්න පුළුවන්. හරි ටීචර්. එන සතියේ මම ඔයගොල්ලෝ ගාවට එන්නේ Eiffel කුළුණේ ඉඳන්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මම හර්ෂ. අලුත් ප්‍රොඩක්ෂන් එක අදම නැවට දාන්න ඕනේ. හැමදේම තවපාරක් චෙක් කරන්න. මැඩම් මේ වගේ අත් දෙක ආව. එතකොට අත් දෙක මාත වගේ පෙනේ. මේ බලන්න මේකේ තියෙන විදිය. අපි දැන් හැම ටව එකකටම 5G දාන්න ලෑස්තිලා ඉන්නේ. කරපු එක්ස්පෙරිමන්ට් සාර්ථකයි. ළඟදිම ලංකාවටම 5G ලොන්ච් කරන්න පුළුවන්. මේකේ පුතා කරන්ට් එක ටිකක් ඩ්‍රොප් වෙනවා වගේ. අපි මේකට ෆෝන් එකේ බැටරි එක දාලා බලමුද? වැඩ කරනවා නම් එතකොට තමයි මේ හෘද වස්තු විවේක ගන්න. මේ හැම කුහරයක්ම හරියටම වැඩ කරනවා නම් ශරීරයේ හැම කොටසක්ම අංකල් හයර් එකක් යමුද? මේන අපේ ටීචර්. මේ තමයි අපේ යාළුවට. මේ තරඟේ කොහොම හරි අපි දිනන්න ඕනේ. ටීචර් මේ අපේ කැම්පස් එක අපිට අලුත් ටෙක්නොලොජියක් ආවා. අපි දැන් ඒවා ඉගෙන ගන්නවා. මේ නිසා වෙනදටත් කලින් අපිට ලෙඩ අඳුර ගන්න පුළුවන්. ලංකාව වටේ යන්න. එතකොට මට පුළුවන් මුහුද බලන්න, නුවර පෙරහැර බලන්නත් පුළුවන්. ටීචර්, කවදරි මං ගම්මෑව සුවෙන් තියනවා. මමත් අක්ක වගේ නුම් මහනවා. ටීචර්ටත් මම ලස්සන නුම් මහලා දෙන්නම් එතකොට. කියන්න බලන්න අංජන කවුරු වෙන්නද කැමති? ටීචර් මට ඕනේ ලියුම් බෙදන්න. ඇයි පුතාගේ? ටීචර් අපේ තාත්තා ඉන්නේ රටනේ. අම්මයි මායි හැමදාම බලන් ඉන්නේ තාත්තගේ ලියුමක් එනකන්. මං වගේම අනිත් ළමයින්ටත් එයාලගේ තාත්තලාගේ ලියුම් ඉක්මනට දෙන්න පුළුවන්නේ. හැම තැනකටම ඉදිරියට යන්න උරදෙන හුවාවේ.